සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නැකත් සීට්ටුවට අනුව අවසන් නැකත වන පැළ සිටුවීමේ නැකත හෙට දිනට ජිතී තිබෙනවා. පෙරවරු 10.16ට දකුණු දිශා බලා රන් පැහැති වස්ත්‍රාභරණින් සැරසී පැළ සිටුවන ලෙස ජාතික නැකත් සිට්ටුවෙහි සඳහන්. යනුව නැකතට පැළයක් සිටුවීමේ ජාතික උත්සවය හෙට පැවැත්වීමට නියමිතයි. ඒ වෙනුවෙන් අද උදෑසන හුස්ම දින තුරු යන තේමාවෙන් පැළ බෙදාදීමේ වැඩසටහන ආරම්භ කෙරුණා. අයිබෝන් මාතෘකාව හුස්ම. හුස්ම දෙන අය තමයි මේ මගේ ළඟ ඉන්නේ. ඒගොල්ලෝ හරි සතුටෙන් ඉන්නේ. ඇයි සතුටෙන් ඉන්නේ? ඒගොල්ලෝ අද හෙට මේ මහ පොළොවට ජීවය දෙනවා. එහිදී ස්වාධීන රූපවාහිනී කාර්ය මණ්ඩලයේ වෙත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් පැළ ලබා දෙනු ලැබුවා. මෙම අවස්ථාවට ස්වාධීන රූපවාහිනී ඉහළ කළමනාකාරීත්වයේද එක්ව සිටියා. මේ දාය ඉඳලා මං හිතුව දෙයක් තමයි අපි පරිසරයට යමක් දායාද කරන්න ඕනේ කියලා. රටේ වනගහණය තියෙන 29.2%. ඒතර අපි ප්‍රතිඥා දීලා තියෙනවා ජාත්‍යන්තරයට මේක 30% දක්වා වැඩි කරනවා කියලා. ඒක පොඩි ගාණක් නේද? එතකොට ඒක ලොකු ඉලක්කයක්. ඒ නිසා අපි හිතුවේ ගෙවත්තේ පැල කරන ගහත් මේකට එකතු කරගන්න පුළුවන්. හුස්ම දෙන තුරු කියලා වැඩසටහනක් අපි පටන් අරගෙන මං ITN එකට ස්තුතිවන්ත වෙනවා. පළවෙනියටම මේ මෙතනට ඇවිල්ලා තමයි අපි මේ වැඩසටහන ගැන කිව්වේ. පැල රෝපණය කරේ පැල බෙදා දුන්නේ අපි මට අද සෑම තැනකම ගියාම අපි ගිය මම හිතන්නේ මේ ITN එකෙත් තියෙනවා. ඒ අපි දීපු පැල අද ගස් බවට පත් වෙලා තියෙනවා. මෙතර රැකී රක්ෂා සඳහා පිටත්වීමේ නැකත අදු දැසන 6.52ට යෙදී තිබුණා. එයනුව බොහොමයක් ජනතාව අදු දැසන සිය රාජකාරී ආරම්භ කිරීම සඳහා බස් රථ, දුම්රිය සහ පෞද්ගලික වාහන යොදා ගනිමින් කොළඹට පැමිණියා. අලුත් අවුරුද්ද වෙනුවෙන් සැලසුම් කළ විශේෂ ප්‍රවාහන සේවා අදත් ක්‍රියාත්මක වනවා. දුම්රිය සාමාන්‍ය අධිකාරිවරයා ප්‍රකාශ කළේ අද දිනේත් නියමිත පරිදි දුම්රිය දහවන කටයුතු සිදුවන බවයි. අපි විශේෂ දුම්රිය යෙදවීමක් කරලා නැහැ. නමුත් අපි සාමාන්‍ය දුරගමන් දුම්රිය සේවාවන් සාමාන්‍ය පරිදි ධාවනය කිරීමට බලාපොරොත්තු වෙනවා. ගම්පිප්පලාකේ ජනතාවට බාධාවකින් තොරව යළි කොළඹට පැමිණීම සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයේ මගින්ද විශේෂ බස් රථ සේවා අදත් ක්‍රියාත්මක කර තිබෙනවා. රාත්‍රී 12න් පසු අපේ විශේෂ අවුරුදු බස් රථ සේවාව නතර වෙනවා. ඒක සුපුරුදු පරිදි සාමාන්‍ය කාල සටහන් වලට තමයි අපේ බස් රථය යොදවන්නේ. ඒ නිසා යම් මගින් අපේක්ෂා කරනවා නම් ගම්පිම්බලා ගියාය කොළඹ හෝ නැත්නම් තමන්ගේ සේවාස්ථාන කරා යන්න සාමාන්‍ය බස් රථ කාල සටහන් අනුව තමයි ධාවනය වෙන්නේ. ඒ බස් රථ තියෙන වෙලාවට ගියොත් තමන්ට බස් රථයක් ලබා ගන්න පුළුවන්. බෑතර ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටී. අද පෞද්ගලික බස් රථ ධාවනය 75% ප්‍රමාණයකින් සිදු කරන බවයි. ලංකා පුරා සෑම මාර්ගයකම කාල පරාසය පොඩ්ඩක් වැඩි වෙලා තියෙන ගමන් කරන්න. මොකද බස් රථ සීමා වෙලා තියෙන නිසා අපි බලාපොරොත්තු වෙන 75% වගේ බස් ප්‍රමාණයක් ධාවනය කරනවා.